මම රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය චීනකටු විශේෂඥ වෛද්‍ය සුමිත්‍ර මනම්පේරි. මම අද ඔබ හමුවට ගෙනෙන්නේ ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක්. ඒ මන්දයත් පසුගිය 2024 මාර්තු 4 වෙනි දින ලෝක ස්ථූලතා දිනය හැටියට නම් කර තිබුණා. එහිදී ජාතික දියවැඩියා මධ්‍යස්ථානයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වුණා අපේ ජනගහනය කාන්තා ජනගහනයෙන් 46.1% අධික ස්ථූලතාවය ඇත්ත වුන් බවටත් ඊළඟට 30% පිරිමි ජනගහනය අධික ස්ථූලතාවයෙන් පෙළෙන බවත් සොයාගත්තා. මේක ඉතාමත් නරක ආරංචියක්. මොකද මේ සමගම උදරේ ඉදිරියට නෙරායම ඒ වගේම අපේ ශරීරයේ පැට්තැන් පත්වීමෙන් නැතිවන නොයෙක් ඕ නොවන රෝග සම්බන්ධව ඉගියක් තමයි මේ කරේ. මොකද මේක කරන්න හේතුවත් ඒකයි. අවුරුදු 5කට වතාවත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ වගේම ජාතික දියවැඩියා මධ්‍යස්ථානයත් කරන සමීක්ෂණයකින් තමයි මේ බව එළිදරව්. මගේ නම නතාෂා අංජලි. මගේ වයස අවුරුදු 24යි. මං ඉන්නේ කඩවෙත ඉඳන් ඩොක්ටර් ගාවට. දැන්ට මාස 3කට කලින් ඒ මගේ උස පිළිබඳ මට ගැටලුවක් තියෙනවා. මට උස මදී කියලා දැන්නා. මම ඩොක්ටර් ගාවට ඇවිල්ලා කියන මට උස යන්න ඕන. මම ඩොක්ටර්ගේ වීඩියෝස් දැක්කා YouTube එකෙන්. ඒ විදිහටම කරන්න පුළුවන් මට ඒ වගේම උස යන්න ඕන කියලා. ඩොක්ටර් එතකොට කියනවා හරි මට ඔයාලට ඔයාගේ වයසත් එක්ක මට ඒකට කරලා දෙන්න පුළුවන්. හැබැයි මාස 4ක් ඇතුළත ඔයා හැමදාම එකින් සතිය 2 දවසක් හරිවා නොකඩවා ඉන්න ඕනේ. ඒ ආවොත් මට ඔයාලට මේ දේ කරලා දෙන්න පුළුවන් කියලා. මම ඒකට ඇග්‍රි වෙලා ඩොක්ටර් ගාවට එනවා. ඒ එනකොට මට ඩොක්ටර් තව දෙයක් කියනවා. මගේ උස විතරක් හදලා මදි. ඔයාගේ බරත් වැඩි. මොකද ඔයා එතකොට මගේ උසත් එක් බර හරියන්නේ. මම ඩොක්ටර් ගාවට යනවා කිලෝ 78ක්. මාස 3කට කලින් කිලෝ 78ක් මම බරයි. එතකොට ඩොක්ටර් මට කියනවා අපි මේකත් අඩු කරමු. මොකද මේ බරයි උසයි ගැලපෙන්නේ නැහැ. අපි ලස්සට හදලා ගමු කියලා. මම මේ මාස 3 කිලෝ 78 ඉන්නා. කිලෝ 62ක් වෙනකම් මම අඩු වෙලා තිනවා. ඒ වගේම මගේ කොණ්ඩේ යාමේ ප්‍රශ්නයක් තිබ්බා. නල්ල දෙපැත්තේ කෙස් වර්ධනය, හිස කෙස් වර්ධනයත් අඩුයි. ඩොක්ටර් කියනවා අපි මේකත් හදමු. මේ ඔක්කොම අපි හදමු. මාස 4ක් මට කල් දෙන්න. අපි මේ ඔක්කොම කරමු. හැබැයි දිගටම ඉන්න ඕනේ කියලා. මමත් ඇක්ටිව් වෙලා ඩොක්ටර් ගාවට එනවා. දැන්ට මාස 3කට කලින් මේ ඔක්කොටම මට මාස 3යි ගියේ. මට අඟලක් උස ගියා. මම අඟලක් දැන්ට උස ගිහලා තියෙන. ඒක බරක් කිලෝ 78 ඉඳන් 62ක් වෙනකම් අඩු වෙලා තියෙනවා. මගේ කොණ්ඩෙත් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඩොක්ටර් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා. මොකද ඩොක්ටර් කිව්වා මාස 4ක් ඇතුළත මට මේ දේවල් කරලා දෙනවා කියලා. ඒ මාස 3ක් ඇතුළතදී මට රිසල්ට්ස් තියෙනවා. ඩොක්ටර් මනම්පේරි මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. එතකොට තේරෙයි ඩොක්ටර්ගේ මේ දේවල් ඇත්ත කියලා. මම මුලින් එනකොට නම් ඇත්තටම විශ්වාස කරේ නැහැ මේ දේවල් ඩොක්ටර් කරන්න පුළුවන් කියලා. මම පොඩි විශ්වාසයක් එක්ක ආවා. මොකද සමහරක් වීඩියෝස් මම දැක්කා උස පිළිබඳව. ඒක හිතාගෙන ආවේ. හැබැයි මම කවදාවත් හිතන්නේ මගේ බර මෙච්චර මාස 3කින් කිලෝ 78 ඉඳන් මේ 60 ගානකටවත් මම ඒ කියලා මම හිතුවේ නැහැ. හැබැයි මම කිලෝ 78 ඉඳන් 62ක් වෙනකන් දැන් බර අඩු වෙලා තියෙනවා. මම ඩොක්ටර් ඉදිරියේ මේ දේවල් කරගෙන යන්න සුබ පා. ඒ සමගම අපේ සමාජයේ බරපතල ගණයේ රෝගී තත්ත්වයන් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ බෝන ඕන රෝග ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ අග්මාගත මේදය, ඒ වගේම අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් රුධිරගත මේදය, ඒ වගේම හෘද රෝග, හાર્ට් ඇටැක්, ස්ට්‍රෝක්, එහෙම නැත්නම් ආඝාතේ වගේ තත්ත්වයන් ඉදිරියේදී බහුල වෙන්න හැකියාව තියෙනවා මේ තත්ත්වයන් යට. එතකොට අපේ සමාජයේ අද පවතින්නේ 60%ක් ජනතාව ආහාර වේල් 3 ගන්නේ නැතුව ආහාර වේල් 2ක් හෝ 1ක් එහෙමත් නැත්නම් සාගින්නේ ඉන්න තත්ත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ. එහෙම වෙලත් ඇයි මෙහෙම වුනේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. රටේ ඉතර තාගින්දරෙන් පෙළෙන ජනතාවක් සිටියේදී මෙවැනි
ස්ථූලතාවයේ වර්ධන වුණේ ඇයි? මේකට හේතු පුත වූ කාරණා ගණනාවක් තියෙනවා. එයින් පළවෙනි එක තමයි විශේෂයෙන් මේ කාන්තා පක්ෂයේ ඔබෙසිටි එහෙම නැත්නම් අධික තරබාරුව වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් හැටියට මට කියන්න පුළුවන් අපේ අතීතේ අපේ මුළු තැන්ගේ තිබුණු දේවල් විශේෂයෙන් මිරිස්ගල, උරහංගල, වංගෙඩිය මේ වගේ දේවල් පැත්තකට විසි වුණා. මේව ඇත්තටම අපට එක්සර්සයිස් මැෂින් හා සමාන කරන්න පුළුවන්. මේවා අපේ මුළු තැන්ගෙන් විසි වෙලා ගිහිල්ලා එතනට වෙනත් බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් ඒ වගේ මේ ෂණයකින් අපට වැඩ කරගන්න පුළුවන් දෙයක් ලැබුණා. අතීතයේ ඉඳලා අපේ සමාජයේ තිබිච්ච අයික ව්‍යායාම ගෙන දෙන විශේෂයෙන් අපි ගත්තාම පිටි කොටන එක ගන්නකෝ. එතකොට පිටි කොටන එක ගත්තාම ඇය දෙක තුනක් එක දිගට ඒ කාර්යයේ නිරත වෙනවා. එතකොට විශේෂයෙන් මේ කාන්තාව තමයි මේකේ නිරත වුණේ. එතකොට ඒ වගේම කුරාන් ජලයේදීත් ඒක ඒ විදිහේ දෙයක් තමයි සිද්ධ වුණේ. එක දිගට පැයක් දෙකක් ඒ දේ කැලරි බර්න් වීමක් එයින් සිද්ධ වුණා. විශේෂයෙන් මේ පිටි කොටන වෙලාවට ගොඩක් වෙලාවට කාන්තාවෝ පිටි කොටන විදිහ ඇත්තටම කාටත් ආනන්ද ජනක දෙයක් බවට පත් වුණා. විශේෂයෙන් අතීතයේ කාව්‍ය රචනාවල කවිකරුවන් එහෙම කිව්වා. ඉඟ සුඟ ගත හැකි මිටින. ඊළඟට ඊය සකවන් පුළුළු කුල. ඒ කියන්නේ අපි අතීතයේ සමාජයේ කාන්තාව හිටියේ ඉතාමත් ත්‍රූමත් ස්වභාවයක. ශරීරයේ ඉතාමත් කෙට්ටු හොඳ ශරීරයක් තිබුණු අය තමයි හිටියේ. ඒක තමයි ඒ වගේ කවි සිතුවිලි පහළ වෙන්න ඇත්තේ. විශේෂයෙන් ඒ වගේ අපිට මෙවලම් නැති වෙලා ගිහිල්ලා ඒ වෙනුවට අපි වැළඳගත්ත ෂණයකින් අපට අපේ වැඩ කටයුතු කරගැනීමේ හැකියාව තියෙන මේවලම්. ඊට අමතරව අපි අරාමේ ඇරලා වතුර නාන්න පුරුදු වුණා. එතකොට අපි අර බොලොක්කෙන් ඇදගෙන නාන සංස්කෘතියෙන් අයින් වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 45ක් විතර නානවා. ඒකට බොලොක්කෙන් වතුර ආදීන විනාඩි 45ක් විතර ඒ එක්සර්සයිස් එකේ අපි යෙදෙනවා. මේ ආකාරයෙන් අපි නවීන මෙවලම් වැළඳගත්ත අතීතයේ තිබිච්ච දේවල් විසි වුණා. ඒ සමගම අපි සාමාන්‍යයෙන් අපේ සිතරක අතීතයේ ආහාර ගැනීමේ රටාව හැටියට තිබුණේ ගහෙන් කොළෙන් එවෙලේම කඩාගෙන එහෙම නැත්නම් අලබතල හෝ වෙනත් සහල් වලින් සැදු බත් පිළියෙල කරගෙන ඒ ආකාරයෙන් එදිනෙදා පිළියෙල කරගත්තා. නමුත් මේ කාර්ය බහුල සමාජය තුළ හුඟක් අය පෙළඹුණා අපේ ගෘහයේ ආහාර සකසා ගැනීමට වෙනුවට චීන මකරාගේ තානායමේ පිහිට පැතීමට එහෙමත් නැත්තම් කොත්තු රොටු සංස්කෘතියට අපි පුරුදු වුණා. ආහාර සංස්කෘතියට අපි පුරුදු වුණා. මේක තමයි අපේ සමාජයේ ඇත්තටම විනාශය සිද්ධ වෙන්න පටන් ගත්තේ මෙතන ඉඳලා. එතකොට මේ කොත්තු රොටි වල මොනවද තියෙන්නේ? මේ ළඟදී මම ගියා කොත්තු රොටි හදන තැනකට තෙල් වර්ග දෙකක් දානවා. ඊට පස්සේ සුදු පාට කිරි වර්ගයක් දානවා. මං ඇහුවා මොනවද කියලා. ඒ මිනිස්සයා කිව්වා අනේ දන්නේ නැහැ මේ අපිට දෙන දේ තමයි දාන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මේවයි තියෙන්නේ ගොඩක් සත්ව තෙල් අඩංගු වෙනවා. මේවයි සත්ව තෙල් අඩංගු වෙනවා. ඒ වගේම ට්‍රාන්ස් ෆැට් තමයි බහුතරය තියෙන්නේ. ට්‍රාන්ස්පැට් යොදා ගන්නවා කියන්නේ ප්‍රලෝබිසිටි මේ බඩ ඉදිරියට නෙරායෙම ඉතාමත් ශීඝ්‍රව වැඩි කරන දෙයක්. ඉතින් මේ වගේ දේවල් අපි වැළඳගත්තා. මේ ආකාරයෙන් අපේ ශරීරයේ අසාමාන්‍ය විදිහට මේක වර්ධනය වෙන්න පටන් ගත්තා. මේක ඉතාමත් හානිකර තත්වයක්. මොකද මේ කාන්තා පරපුර දැන් ගොඩක් අය ගත්තාම 46.1% අධික තරබාරුවෙන් පෙළෙනවා කියන්නේ ඉදිරියේදී ලොකු රටේ ලොකු වෙනසක් ඇති වෙන්න පුළුවන්. මේ තියෙන තත්වයෙන් ගොඩාක් රෝගී පරපුරක් අනාගතයේ බිහි වෙන්න පුළුවන්. නිදන්ගත රෝග විශේෂයෙන් මේ ස්ට්‍රෝක් එහෙම නැත්නම් ආඝාත තත්වයන් හાર્ට් ඇටැක් ඒ වගේ දේවල් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් අපේ ශරීරයේ බර මේ ආකාරයෙන් වැඩි වෙන්න ඒ වගේම මේ සෙන්ට්‍රල් ඔබේසිටි බඩ ප්‍රදේශයේ පැට්තෙන්පත් වීමත්
මේ ගොඩාක් මේ තත්ත්වයට හේතු වෙන්නේ මේ අපි අධිකව ට්‍රාන්ස්පැට් ගන්න එක. විශේෂයෙන් චීන මකර තානායමෙන් අපි ආහාර ගත්තා ගන්නකොට ගොඩක් වෙලාවට මේ චිලි පේස්ට් එකක් දෙනවා. මේ චිලි පේස්ට් එකේ තියෙන්නේ ගොඩක් වෙලාවට මස් බැදලා මාළු බැදලා තුරු වෙන තෙල් වර්ග මේකට යොදනවා රසවත් වෙන්න යොදන හින්දා මේ චිලි පේස්ට් එක ඉතාමත් හානිකරයි. මේ චිලි පේස්ට් එක විශේෂයෙන් අයින් කරන්න කියලා මම ඉල්ලනවා. ඉතාමත් අනිකර තෙල් වර්ග මේකට යොදා ගන්නවා. ට්‍රාන්ස්ෆැට් අධිකව තියෙනවා. මේ ට්‍රාන්ස්ෆැට් කියන්නේ මොකද්ද? ට්‍රාන්ස්ෆැට් කියලා කියන්නේ අපේ මේ තෙල් කියලා තෙල් තියෙනවා සංතෘප්ත මේදේ අසංතෘප්ත මේදේ. විශේෂයෙන් සංතෘප්ත මේදේ ඉතාමත් අපේට ශරීරයට හිතකරයි. නමුත් බොහෝ වෙලාවට මෙහිදී සිද්ධ වෙන්නේ මේ සංතෘප්ත මේදේ තමයි ගොඩක් වෙලාවට මේ සඳහා යොදා ගන්න. මේ අන්තෘප්ත මේදයෙන් තමයි ගොඩක් වෙලාවට මේ සමහර මාගරින් වර්ග හදන්නෙත් ඒ ආකාරය. කොහොම වුණත් මේ ප්‍රවාහකාරයෙන් කියන තෙල් වර්ග ඝනීභවනයේ වූ මාගරින් මැනි තත්ත්වයකට පත්වීම නිසා ඒ ට්‍රාන්ස්ෆැට් ඇති වෙනවා. එතකොට ට්‍රාන්ස්ෆැට් ඇතිවීමත් සමග ඒ ට්‍රාන්ස්ෆැට් අපි ආහාරයට ගැනීමෙන් අපේ ඕන රෝග ඉතාමත් වේගයෙන් වර්ධනය වෙනවා. ඊළඟට මෙම අධික තරබාරුවට එහෙම නැත්නම් උදරයේ ඉදිරියට නිරායන මේ සෙන්ට්‍රල් ඔබේසිටි කියන තත්වයට පැහැදිලිව තවත් හේතු ගණනාවක් තියෙනවා. මීළඟ හේතුව හැටියට මම දකින්නේ අපි අපේ සමාජයේ ආහාර හිඟ වී යන මොහොතක මේ වගේ ඔබේසිටි තත්වයක් ඇති වුණේ එහෙම නැත්නම් අධික තරබාරුවක් ඇති වුණේ ඇයි? ආහාර හිඟයි ඒ වගේම 60%ක් ජනතාව ආහාර වේල් දෙකක් හෝ එකකින් එහෙම නැත්තම් සාගින්නේ ඉඳීමෙන් තමයි දවස ගෙවී යන්නේ. එතකොට මෙවැනි විශාල උදරයක් සහිත තරබාරු මිනිසුන් ගැහැණුන් බිහි වුණේ ඇයි? ඒකට ප්‍රධාන හේතුව වශයෙන් මම දකින්නේ අපේ සමාජය අද ඉතාමත් ස්ට්‍රෙස්ෆුල් හුඟක් මානසික ආතතියෙන් පෙළෙන තත්වයකට පත් වෙලා තියෙනවා. අපේ අනාගතය ගැන අවධානමක්, ඒ ගැන අවිනිශ්චිතතාවයක් මිනිසුන් අතර ගොඩනැගිලා තියෙනවා. එතකොට ඒ වගේම වැඩ කරන ආයතන තුල පවා හුඟක් මානසික ආතතිය වැඩි වෙන විදිහේ ක්‍රියාපිළිවෙල තමයි වැඩි තියෙන්නේ. එක දිගට වැඩ කරන පැය ගණන් වැඩි වෙලා තියෙනවා. පැය 8 වැඩ දිනය කියලා කිව්වත් මේ ගොඩාක් පුද්ගලික ආයතන තුල ඉතාම දීර්ඝ කාලයක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට ටාගට් දෙනවා. විශේෂයෙන් මේ ෆැක්ටරිස් වල මෙන්න මේ ටාගට් එක අද හවස වෙන්න ඉස්සෙල්ලා මේ කෑලි 200ක් දෙන්න ඕන, 500ක් දෙන්න ඕන, 1000ක් දෙන්න ඕන. එතකොට ඒක ඉවර කළා මිසක් ඒගොල්ලන්ට යන්න බෑ. ඉතින් මේ විදිහට ගොඩාක් මානසික ආතතියේ තත්වයක් යටතේ තමයි වැඩ කිරීමේ රටාව අද තියෙන්නේ. ඒ වගේම අනාගතය ගැන අවිනිශ්චිතතාවයේ හින්දා අනාගතය ගැන බියකරු සිතුවිලි පහර වෙන හින්දා ගොඩාක් අය මානසික ආතතියෙන් මානසික අවපීඩනයෙන් ඒ වගේම ඇන්සයිටි ඒ වගේ මානසික රෝගී තත්වයන් අද බහුල වෙලා තියෙනවා. ඉතින් දැන් හොයාගෙන තියෙනවා මේ මානසික ආතතියේ තත්වයකදී ඇඩ්‍රිනල් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ හින්දා කෝටිසෝල් කියලා හෝමෝනයක් රුධිරයට මුදා හරිනවා. එතකොට කෝටිසෝල් හෝමෝනය මුදා හැරීම නිසා ගොඩක් මේ සෙන්ට්‍රල් ඔබේසිටි කියන තත්වය විශේෂයෙන් මේ බඩ ඉදිරියට නිරායම ඇති වෙන්න පුළුවන්. ඒ මානසික ආතතියේ හින්දා ඒ කෝටිසෝල් හෝමෝනේ ක්‍රියාකාරීත්වය නිසා ඒ සෙන්ට්‍රල් ඔබේසිටි කියන තත්ත්වයත් අධික තරබාරුවත් ඇති වෙන්න පුළුවන් කියලා අද හොයාගෙන තියෙනවා. ඉතින් මේ වගේ මානසික හේතුත් මේකට බලපානවා. ඒ වගේම එක්සයිස් අඩුවීම, ගොඩක් අපේ ව්‍යායාම කිරීම අඩුවීම, ඊළඟට මෙම උදරයේ ඉදිරියට නිරායම අධික තරබාරුව සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද? පළවෙනියෙන්ම අපේ ආහාර රටාව වෙනස් කළ යුතුයි. මේ ආහාර රටාව දිගටම පවත්වා ගියොත් බෝන ඕන රෝග අනිවාර්යයි. ඒකෙන් අපි මිදෙන්න නම් අපේ ආහාර රටාව පැහැදිලි ලෙසම වෙනස් කරගත යුතුයි. ඒ කියන්නේ පිෂ්ඨය අඩංගු ආහාර, තෙල් අඩංගු ආහාර,
අපි අඩු කරගන්න ඕන. සීනි පරිභෝජනය අඩු කරගන්න ඕන. ලුණු පරිභෝජනය අඩු කරන්න. මෙන්න මේවා අපි ආහාරය මගින් අපිට කරන්න පුළුවන් දේවල්. විශේෂයෙන් ප්‍රෝටීන් බහුල ආහාර අපි ආහාරය සඳහා යොදාගත යුතුයි. විශේෂයෙන් මාළු මස් කිරි බිත්තර ඒව නැත්තම් හැම කෙනෙකුටම ඒව බුදින්න බෑ. ඒක හින්දා සමහර වෙලාවට අපිට අඩුවෙන් ලැබී ගන්න පුළුවන් ද්‍රව්‍ය තියෙනවා. විශේෂයෙන් මේ රණිල කුලේ පරිප්පු මුං ඇට කඩල ඒ වගේ දේවල් අපි උදේ ආහාරේ සමහරවිට දවල් ආහාරයට යොදා ගන්න පුළුවන් අපිට. ඊළඟට ඒ වගේ දු ඒ වගේ දේවල් යොදාගෙන සකස් කරගන්න තෝසේ වගේ දේවල් අපට යොදා ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපේ ආහාරයේ වෙනසක් කරගත යුතුයි පැහැදිලිවම. විශේෂයෙන් මේ අපි මේ අධිකව මේ සීනි පරිභෝජනයෙන් අයින් වෙන්න ඕන. ගොඩක් මේ සීනි ඉතාමත් මේ අපේ ශරීරයේ අධික තරබාරුවට හේතු වෙනවා. විශේෂයෙන් පැණිබීම සෝඩා වර්ග මේවැයින් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන. කුඩා ළමයින්ට පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ සමහර ඔය පැණිබීම වර්ග සෝඩා වර්ගවල තියෙනවා සාමාන්‍යයෙන් එක බත් වේලක් අපි ආහාරයට ගත්තොත් ලැබෙන කැලරි ප්‍රමාණය අපට අර සෝඩා බෝතලයකින් පැණිබීම වර්ගයකින් ලබා ගන්න පුළුවන්. අපි තන්තුමය ආහාර වැඩි කරන්න. විශේෂයෙන් මේ තන්තු වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය ෆයිබර්ස් ඒ වගේම වෝටර් සොලියුබල් ෆයිබර්ස් කියලා තියෙනවා. මේ ජලයේ ද්‍රාව්‍ය වෙන තන්තු ඉතින් ඒ වගේ දේවල් අපි යොදා ගන්න ඕන. විශේෂයෙන් මේ පළතුරු වල දැන් විශේෂයෙන් මට කියන්න පුළුවන් අලි ගැටපේර ඒ වගේම හුඟක් බනානා වර්ගයට ඇති කෙසෙල් ගෙඩි වල මේ ෆයිබර්ස් අඩංගු වෙනවා. ඊට අමතරව වෙනත් පළතුරු වර්ග එළවලු වර්ග වල මේ ෆයිබර්ස් අඩංගු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගන්නකොට අපේ බඩවැල් වලින් තෙල් උරා ගැනීම අඩු වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ඒ වගේම අපේ මේ සෙන්ට්‍රල් ඔබේසිටි කියන තත්ත්වයට මේ වෝටර් සොලියුබල් ෆයිබර්ස් ඉතාමත් වැදගත් වෙන බව දැන් හොයාගෙන තියෙනවා. එතකොට මේ බඩේ අඩු කර ගැනීම සඳහා අපි උදරයේ ඉදිරියට නෙරාගෙන එන සෙන්ට්‍රල් ඔබේසිටි තත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා මේ වෝටර් සොලියුබල් ෆයිබර්ස් ඉතාමත් වැදගත්. විශේෂයෙන් මේ අලිගැට පේරවල තියෙන මේ තන්තුමය තත්ත්වය ඉතාමත් වැදගත්. ඒ අතර ගොඩක් මේ හතු වර්ගවල තියෙනවා ඉතාමත් සියුම් ෆයිබර්ස්, ඒ කියන්නේ මේ කිණි සහිත තත්ත්වයන්. ඉතින් මේ ආහාර රටාවන් අපි වෙනස් කරනවා. විශේෂයෙන් අපි අලා වර්ග, තද කොළ පැහැති එළවලු වර්ග ඒ වගේ දේවල් අපි ආහාරයට එකතු කරගන්න ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට ආහාරයෙන් මේ දේවල් නැති කරගන්නවා වගේම ව්‍යායාම තුළින් මේ බඩ ඉදිරියට නිරායේම පැහැදිලි ලෙසම අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් යෝග ව්‍යායාම. ඊළඟට වෙනත් බඩට ව්‍යායාම ලැබෙන ව්‍යායාම ක්‍රම ඉතාමත් බහුලව තියෙනවා. මෙම අධික තරබාරුවත් සමග ඇතිවෙන උදරයේ ඉදිරියට නිරායේම ගොඩක් වෙලාවට වෙනත් රෝගී තත්ත්වයන් නිසාත් ඇතිවෙන්න පුළුවන්. මේ උදරයේ ඉදිරියට නෙරායේම F6ක් යටතේ විස්තර වෙනවා. පළවෙනියෙන්ම අපි ගමු ෆ්ලේටස්. ෆ්ලේටස් කියලා කියන්නේ වාතයේ පිරීම. එහෙම නැත්නම් ගෑස් පිරීම. එතකොට මේ වාතයේ පිරීම නිසා බඩ ඉදිරියට නෙරායෙන්න පුළුවන්. මේ උදරයේ ඉදිරියට නෙරායේම විවිධ හේතු හින්දා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් බඩවැල්වල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්. ඒ වගේම බඩවැල්වල සිදුවන අවහිරතාවයන්. ඒ වගේම ඉරිටබල් බවල් සින්ඩ්‍රම් වැනි රෝගී තත්ත්වයන්. ඒ වගේ තත්ත්වයන් නිසා මෙම බඩ ඉදිරියට නෙරායෙන්න පුළුවන්. මීළඟට ෆීෂීස් අපේ ස්ටූල්ස් වල එසේත් නැත්තම් අපේ මලපහ එක් රැස්වීම නිසා මෙම තත්ත්වය හටගන්න පුළුවන්. විශේෂයෙන් එහිදී බඩවැල්වල අවහිරතාවයන් ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ රෝගී තත්ත්වයන්
ඒ වගේම විසබීජ ආසාදන තත්ත්වයන් විශේෂයෙන් බැක්ටීරියා ආසාදනයේ හින්දා මෙම තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එතකොට බඩ ඉදිරියට නෙරා එන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ෆ්ලුයිඩ්. ෆ්ලුයිඩ් හින්දාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ ජලය තරලමය තත්ත්වයක් බඩේ ඇති වෙන්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට සිරෝසිස් වැනි රෝගී තත්ත්වයකදී සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් අක්මාවේ වැළඳෙන මේ සිරෝසිස් තත්ත්වයත් විශේෂයෙන් වෙනත් හෘද රෝග වගේ තත්ත්වවලදී ඒ වගේම වකුගඩු රෝග තත්ත්වවලදී මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී මේ බඩ ඉදිරියට නිරායම සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් මීට අමතරව වකුගඩු රෝග තත්ත්වයේදීත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඊළඟට ෆේටල් ග්‍රෝත්. අපේ බඩ ඉදිරියට නෙරායම සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේ දේකති. විශේෂයෙන් ගර්භාෂගත රෝගවල ෆයිබ්‍රොයිඩ් තත්ත්වයන් ඒ වගේම එන්ඩ්‍රෝමෙට්‍රියෝසිස් වගේ තත්ත්වයන් වලදී මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙහිදී උදරයේ ඉදිරියට නිරායන්න පුළුවන්. ඊට අමතරව නොයෙක් අක්මාගත පිළිකා වර්ග නැත් ගෙඩි වර්ගවලදී මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී අපි ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. මීළඟට කාන්තාවක් පිළිසිඳ ගත්තහම ගර්භාෂයේ ඉදිරියට නිරාගෙන එන්න පුළුවන්. ඒ ෆීටස් කියන තත්ත්වය. එතකොට ඒ වගේ තත්ත්වවලදී උදරයේ ඉදිරියට නිරා එන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ආමාශයේ ෆැට් තැන්පත් වීම නිසා මං කලින් විස්තර කරපු තත්ත්වය. ඉතින් මේ වගේ තත්ත්වයන් නිසා මේ උදරයෙන් ඉදිරියට නිරාගෙන එන්න පුළුවන්. බහුතරවම සිද්ධ වෙන කාරණය තමයි මේ ෆැට් තැන්පත් වීම නිසා උදරයේ ඉදිරියට නිරායි. ඊට අමතරව රෝගී තත්ත්වයක් වෙනවා නම් විශේෂයෙන් ඔබට ඒ රෝගී තත්ත්වය පිළිබඳ අනතුරු හැඟවීම එන්න පුළුවන්. විශේෂයෙන් බඩේ දීර්ඝකාලීනව පවතින කැක්කුම. ඊළඟට රුධිරයේ පිටවීම, විශේෂයෙන් ගුදමාර්ගයෙන් රුධිරයේ පිටවීම. ඊළඟට අසාමාන්‍ය ලෙස බඩ පුරවා දැමීම. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් විශේෂයෙන් වමනය, ඔක්කාරය ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම උණ තියෙනවා නම් ඒ වගේ දේවල් තියෙනවා නම් විශේෂයෙන් වෛද්‍යවරයෙක්ගේ සහාය ඔබට අවශ්‍යයි කියලා මම කියනවා. එතකොට එතෙන්දී වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ සඳහා නියමිත පරීක්ෂණ කළා ඔබට ප්‍රතිකාර ගත හැකි. මම ඔබට විස්තර කරා ස්වාභාවිකව අපිට කරන්න පුළුවන් දේවල් මේ සම්බන්ධව මේ සෙන්ට්‍රල් ඔබේසිටි ඉදිරියට බඩ නෙරාගෙනීම ඊළඟට අපේ ශාරීරික අධික තරබාරුව නැති කරගන්න ගොඩක් අය යොමු වෙනවා. විශේෂයෙන් මේ බටහිර ලයිපොසක්ෂන් ඒ වගේ සර්ජරිස් වලට යොමු වෙනවා ගොඩක් අය. ඉතින් ඒක ක්ෂණිකව අපිට ලබා ගන්න පුළුවන් තත්ත්වයක්. නමුත් මේ ක්ෂණිකව මේ තත්ත්වය අපිට ලබා ගන්න පුළුවන් විශේෂයෙන් අපිට විශාල බර ප්‍රමාණයක් අඩු කරගන්න හැකියාව තියෙනවා මේ මගින්. එතකොට මේ බර අඩු කරගත්තට පළක් තියෙනවද? මේ බර අඩු කර ගැනීමත් සමග අපේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැත්නම් මම මේ ළඟදී මගේ ළඟට රෝගියෙක් ආවා ලයිපොසක්ෂන් කියන දේ කරපු කෙනෙක්. නමුත් ඔහුගේ ආපහු අර මේ සෙන්ට්‍රල් ඔබේසිටි කියන තත්ත්වයේ බඩ ඉදිරියට නිරායම ඒ විදිහටම තියෙනවා මේ කරලා තියෙන්නේ අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා. ඉතින් මං ඇහුවා ඇයි ඔහොම වුනේ? ඒක තමයි ડોක්ටර් මම මේ ආවේ එකට කරන්නේ මොකද්ද කියලා දැනගන්න. ඉතින් ඒ වගේ තත්වයක්. එතකොට මේක කරාට මේ ලක්ෂ ගණන් දීලා ඉතාම අධික මුදල් සම්භාරයක් වියදම් කරගෙන මේව කළා පළක් තියෙනවද? නැවත ඒදී ටික කලකින් ඒ තත්වයටපත් වෙනවා. ඒකෙන් හින්දා මෙම දේවල් ඇත්තටම ප්‍රතිඵලදායකයි. නමුත් මේ තත්ත්වය අපි ඉදිරියට රැකගෙන යා යුතුයි. බොහෝ දෙනෙක් මේ අපේ ජීර්ණය අග්නිය ක්‍රමවත් කළා. දැන් ආයුර්වේදයේ සඳහන් වෙනවා ජීර්ණය අග්නිය ක්‍රමවත් කළා අපේ ශරීරයේ බර අඩු කරගන්නේ කොහොමද කියලා. ඉතින් අන්න ඒකයි අපි අභ්‍යන්තරයෙන් මේක එන්න ඕන. විශේෂයෙන් මම කියනවා
මම මේ බොහෝ මිල මුදල් වියදම් කළා. උගක් අය කරන සර්ජරිස් ඒ වගේ දේවල් කිසිම ප්‍රයෝජනයක් නැහැ අත්ත වශයෙන්ම. මොකද මේ අපේ ක්‍රියාකාරීත්වය අපි වෙනස් කරන්නේ නැතුව කිසිදාක අපට මේකෙන් මිදෙන්න බෑ. මේ අධික තරබාරුවෙන් හෝ මේ සෙන්ට්‍රල් ඔබේසිටි කියන තත්ත්වයෙන් මිදෙන්න බෑ. ඒ සඳහා අපිට කරන්න ඕන දේ තමයි ශාරීරික ව්‍යායාම. ශාරීරික ව්‍යායාම කැලරි බර්න් කරන විදිහේ වේගයෙන් විනාඩි 35ක් 40ක් එක දිගට ඇවිදීම, පිහිනීම, ඒ වගේ එක දිගට කරන ඒරොබික් එක්සර්සයිසස්, ඒ වගේ තත්ත්වයන් වලින් අපිට ගොඩාක් අධික තරබාරුව අඩු කරගන්න පුළුවන්. මේ අධික තරබාරුව මේ සෙන්ට්‍රල් ඔබේසිටි කියන තත්ත්වයත්, ඒ කියන්නේ බඩ ඉදිරියට නෙරාගෙන එන ස්වභාවයත් ෆැට් තැන්පත් වීම නිසා සිදුවෙනවා නම් ඉතාම හොඳ ක්‍රමය වශයෙන්, හොඳම ක්‍රමය වශයෙන් මං කියන්නේ ඉන්ටර්මිටන් ෆාස්ටිං. මම මේ ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔබට ඒ වීඩියෝ එක නරඹන්න පුළුවන් මගේ YouTube channel එකෙන්. මේ ඉන්ටර්මිටන් ෆාස්ටිං විශේෂයෙන් පැය 8ක් අපි ආහාරය අරගෙන පැය 16ක් නිරාහාරව ඉන්න මේ ක්‍රමවේදය ඉතාමත් වැදගත්. මේ ක්‍රමය තමයි විශිෂ්ටම ක්‍රමය. මීට එහා ගියපු ක්‍රමවේදයක් නෑ අපේ තරබාරුව බඩ අඩු කරගන්න. එතකොට මේක අපි කාලයේ අපට පහසුම කාලය හැටියට දක්වන්න පුළුවන්. අවස රාත්‍රී 8න් පස්සේ අපි 8 වෙනකම් කනවා. 8න් පස්සේ අපි ආහාරය ගැනීම නවත්වනවා. නවත්තලා ඊළඟ දවසේ 12 වෙනකම් උදේ දවල් 12 වෙනකම් අපි නිරාහාරව ඉන්නවා. ඒ නිරාහාරව ඉන්න කාලය අපට සීනි නොදා තේ එකක් කෝපි එකක් බොන්න පුළුවන්. නමුත් ඊට එහාට ගිහිල්ලා අපිට කිසි දෙයක් ආහාරයට ගන්න බෑ. මේක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන දෙයින් කියලා තියෙන්නේ ඒකම තමයි. එතකොට ඉර මුදුන් වූ පසු ආහාර ගන්නෑ, ඊට පස්සෙන්ද ආපහු උදේ තමයි ආහාර ගන්න. ඉතින් මේ ආකාරයෙන් මේ දැනට ඉතාමත් වේගයෙන් මෙම ක්‍රමවේදය පැතිරී යනවා. විශේෂයෙන් යුරෝපයේ, ඇමරිකාවේ ඉතාම වේගෙන් පැතිරලා යනවා මේ ඉන්ටර්මිටන් ෆාස්ටිං කියන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මම ඉහතකී කිව් දේ. ඒ කියන්නේ අපිට මේ පැය 16ක් නිරාහාරව සිටීමේ ක්‍රියාවලිය තුළින් මේ සම්පූර්ණයෙන් වැඩපවත්වීමට හැකියාවක් තියෙනවා. ඒ සමාලලාට මේක අපට පැය 18ක් කරන්න පුළුවන්. විශේෂයෙන් අපි හිතමු රාත්‍රී, මේක පහසුම ක්‍රමවේදය තමයි මම ඔබට කියලා දෙන්නේ. විශේෂයෙන් රාත්‍රී 8න් පස්සේ අපි ආහාර ගන්නේ නැහැ. ආහාර ගන්න නැතුව ඊළඟ දවසේ 12 වෙනකම් හරි, එහෙම නැත්නම් 2 වෙනකම් හරි, 12 වෙනකම් හිටියොත් අපි පැය 16යි. එතකොට 2 වෙනකම් හිටියොත් අපි පැය 18යි. අපේ රුධිරයේ පවතින සීනි ප්‍රමාණය ටික ටික අඩු වෙනකොට ඊට පස්සේ ග්ලයිකෝජන් ප්‍රයෝජනයට ගන්නව අපේ ක්‍රියාකාරී තත්ත්වයන් වලදී. ඊට පස්සේ ග්ලයිකෝජනුත් අවසන් වෙගෙන එනකොට ඊළඟට අපේ බඩේ තියෙන මේ ඇඩිපෝස් ටිෂු එක, විශේෂයෙන් සමයට තියෙන සබ් කියුටේනියස් ටිෂු කියලා කියනවා, ඒකත් ඇඩිපෝස් ටිෂු එකක් තමයි, ඒ තුලින් ශක්තිය ලබා ගන්නවා. එතකොට මේ ආකාරයෙන් අපේ ෆැට් බර්න් වෙන්න පටන් ගන්නෙ පැය 16ක් වගේ ඉන්නකොට ඒ අපේ ෆැට් ටික ටික දහනය වෙලා ශක්තිය ලෙස පෙරලෙනවා. ඉතින් ඒක හින්දා ගොඩක් වෙලාවට මෙම ක්‍රමවේදය ඉතාමත් වැදගත්. මෙම ක්‍රමවේදය තුලින් ඔබට සත පහක්වත් වියදම් නොවි, මුදලක් වියදම් නොවි බොහෝ දෙයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේට අමතරව තවත් කළ හැකි බොහෝ දේ තියෙනවා. ඊළඟට ඔබට මා හමුවට පැමිණිලා මගේ ප්‍රතිකාර, විශේෂයෙන් මේ චීනකටු ප්‍රතිකාර, ඒ වගේම ආයුර්වේද ප්‍රතිකාර, ජීර්ණය අග්නිය ක්‍රමවත් කළා, මේ ශරීරයේ බර අඩු කර ගැනීමේ ක්‍රමවේදය ඔබට අත්විඳින්න පුළුවන්.
ඒ වගේම චීන කටු චිකිත්සාවේ මේ සම්බන්ධ ඉතාමත් ප්‍රත්‍යක්ෂ නිල පද්ධතියක් අප සතුව තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඔබට මගේ ප්‍රතිකාර තුලින් ඔබට බර අඩු කර ගැනීම, එහෙම නැත්නම් සෙන්ට්‍රල් ඔබීසිටි, ඒ කියන්නේ බඩ අඩු කර ගැනීමේ පැහැදිලි හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට ඒ සඳහා යොමු වෙන්නට කැමති නම් පහත සඳහන් දුරකථන අංක වලට මාව අමතලා ක්‍රියාවක් වෙන් කරගෙන මා හමුවන්න.